එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුත්තේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි පක්ෂේ නීති ලේකම් නිශ්ශංක නානායකාර මහතා තර්කයක් මතු කර තිබෙනවා. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව. ඒකෙද නමේ එක වගන්තියේ සඳහන් කරන්නේ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකුගේ නම යෝජනා කිරීම පක්ෂයේ තෘතියාධිකාරී මණ්ඩලය විසින් පත් කරනු ලබන නාම යෝජනා කිරීමේ මණ්ඩලය විසින් තෘතියාධිකාරී මණ්ඩලය විමසා ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතුය. ඒ කියන්නේ ඉස්සලා ජනාධිපති මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයක් කැඳවන්න ඕනේ. කැඳවීම පස්සේ තමයි මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා අපේක්ෂක ගැසට් එක ගහපුවම පුළුවන් ඊට පෙරත් පුළුවන්. ඉතින් ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරලා තීරණය කරන්න පුළුවන්. ඒකට කාල සීමාවක් නියම කරලා නැහැ. හොඳම උදාහරණය තමයි 2005 ජනාධිපතිවරණය. 2005 ජනාධිපතිවරණයේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයා හරි රනිල් වික්‍රමසිංහ මහතාව නම් කරේ අපි අවුරුද්දකට කලින් සම්මේලනයේදී. මත් ඒ සම්මේලනයේදී අපි තීරණය කරා වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රථම රටට ජනාධිපති අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා දීම හරහා ඔහුගේ නායකත්වයේ ශක්තිමත් කළ යුතුයි කියලා. ඉතින් ඒ නිසා ජනාධිපතිවරණයක දින නියම කරනතුරු නැත්නම් ගැසට් නිවේදන එනතුරු අපේක්ෂකයෙක් නියම කරන්න ඕන කියලා කතාවක් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේවත් එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායේවත් කොහෙවත් නැහැ.